මේ බලන්නකො ගොඩක් රැට සැහැල්ලුවෙන් අඩුවෙන් කන්න ආස කෙනෙකුට නම් මේ වගේ වැටකුළු ඔම්ලට් එකක් හරි රසයි. මේක බිත්තර දෙකකින් හදලා තියෙන නිසා හොඳට බඩ පිරෙනවා. දැන් ඕකලන් කැමති නම් චීස් ටිකක් උනත් දාගන්න පුළුවන්. හැබැයි ඕකලන් ඩයට් කරන කෙනෙක් නම් ඕකලන්ගේ ඩයටිෂියන් ගෙන් අහලා වගේ තමයි ගන්න ඕනේ. ගොඩාක් අය මගෙන් අහනවා රැට කන සැහැල්ලු කෑම කියලා දෙන්න කියලා. ඉතින් මම වැටකොළු වලින් හදන ඔම්ලට් එකක් තියෙනවා. බිත්තර දෙකකින් මේ ඔම්ලට් එක හදාගත්තම ගොඩාක් හොඳට බඩ පිරෙනවා. ඉතින් හැබැයි මම එකක් කියන්න ඕන ඕකලන් ඩයට් කරන කෙනෙක් නම් ඕකලන්ගේ ඩයටිෂියන් හරි ડોක්ටර් හරි කවුරු හරි කියන විදියට තමයි කන්න ඕනේ. එතකොට දැන් මේක රස කරගන්න නම් චීස් ටිකක් දාගන්න පුළුවන්. ඒවා ඕකලන්ගේ ඩයටිෂියන් ගේ හරි ડોක්ටර් ගේ හරි ඒ ඩයට් එකට අනුව තමයි කරන්න ඕනේ. මේ මම සාමාන්‍යයෙන් හදන ඔම්ලට් එකක් තමයි ඕගලන්ට කියලා දෙන්නේ. දැන් ඩයට් කරන කෙනෙකුටම නෙමෙයි සාමාන්‍යයෙන් සැහැල්ලුවට කන්න කැමති ඔය අම්මලා තාත්තලාට උනත් මේ වගේ එකක් හදලා දෙන එක හරි ගුණයි. මොකද සැහැල්ලු වගේම අපිට එළවලුත් කැවෙන නිසා මේක ගොඩක් වටිනවා මේ වගේ දෙයක් හදාගෙන කන එක. මේ වගේ ග්‍රෑම් 150ක වැටකුරු කරලා තිනවා. බිත්තර දෙකක් තිනවා. ඊට පස්සේ මේ ඉරිඟු මේක අර ස්වීට් කෝන් කියලා තියන්නේ සුපර් මාකට් එකේ තියෙන මේ කරල් වෙනම නිකන් ක්ලින්ග් රැප් එකක උතර ඒ වගේ ඒවා ගෙනාවා මම මේ වගේ ඉරිඟුයට වෙනම ෆ්‍රීස් කරලා තියෙන මේ වගේ ෆ්‍රීස් කරපු එකක් තමයි මේ එකෙන් මම ඉරිඟුයට ටිකක් අරන් තියෙන මේක හරි ඉක්මනට තැම්බෙනවා අපි සාමාන්‍ය ඉරිඟු වගේ ගොඩක් වෙලා යන්නේ නැහැ තැම්බෙන්න අමු මිරිස් සුදු ලුණු මේ වගේ හීනි පෙති කපලා තියෙන්නේ තක්කාලි ලුණුත් ටිකක් ලොකුවට කපලා තියෙනවා දැන් ඉස්සලාම අපි මේක කපා ගන්න ඕනේ ඒකට ලුණු ගම්මිරිසුයි තෙලුයි තමයි ඕනේ මේ වැටකොළු එක පොඩියට කපා ගන්න ඕනේ ලපටි කරලා ගන්න ඕනේ නැත්තම් ගොඩක් මෝරුප් එකක් වුණොත් අපිට මේ ඔම්ලට් එකට හරියන්නේ නැහැ දැන් මේ වගේ ඔක්ලන් දන්නවනේ වැටකොළු ටික කපා ගන්න මේ වගේ පොත්ත අයින් කරන්න ඕනේ සුද්ධ කරගෙන මම අර කපන්න කලින් උත් කරල හොඳට සෝදලා තියෙන්නේ නැත්නම් සෝදපු කරලක් වෙන්න ඕන කටින් බෝඩ් එක උඩ තියෙනවා නම් මෙනි මේ වගේ කපා ගන්න අපි වැටකොළු හරි ඉක්මනට තැම්බෙනවානේ දැන් මේ pan එකට මම තෙල් ටිකක් දානවා ඊට පස්සේ සුදු ලුණු ටික දාලා මේ කපාගත්ත වැටකොළු ටික දාලා පොඩ්ඩක් ඒක තෙලෙන් පොඩ්ඩක් තැම්බෙන්න දෙන්න ඕනේ ගින්දර අඩු කරගන්න ලුණු චුට්ටකුත් දානවා එතකොට එක ඉක්මන් වෙනවා අර තියෙන වතුර එහෙම එළියට ඇවිල්ලා මූඩියකින් වහලා තියමු. ඒ අතරතුරේ අපිට මේ බිත්තර දෙකට ගම්මිරිස් ටිකක් ලුණු චුට්ටක් දාලා ටිකක් වෙලා යනකොට අර ඔක්ලන්ට පේනවනේ මේකේ තියෙන වතුර ගැටි එළියට එනවා. ලුණු ටිකක් දාලා යන්තම් මේක තැඹුණාම ඇති තක්කාලි ඇරෙන්න අනිත් ටික ඔක්කොම මම දානවා තව තෙල් චුට්ටක් දානවා තෙල් ගොඩක් දාන්න නැතුව කලින් උත් pan එකේ තෙල් තිබුණානේ ඒකටත් එක්ක පොඩක් ඉනි සිසිල තව චූට ගම්මිරිස් එනවට ආසයි ගොඩාක් ගින්දර අඩු කර ගන්න ඕනේ අඩු කරගෙන වහලා
එක තම්බ ගමු. තප්පර ගානක් වහලා තියලා ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් මේ තැම්බෙන්න මේ බිත්තර උඩ තියෙනව චුට්ටක් මෙහෙම disturb කරගමු. ඊට පස්සේ ආපහු අඩු ගින්දරේ මේ ටික තැම්බෙන්න තියමු. දැන් ඔක්ලන්ට තෙල් අඩුවෙන් පාවිච්චි කරන්න ඕන නම් මේ වැටකොළු ටික ස්ටීම් කරලා ගන්නත් පුළුවන්. මේ බලන්නක දැන් හොඳට මේක හැදිලා තියෙන්නේ. දැන් මේ වගේ හොඳට හැදුනට පස්සේ අන්තිමට ඔක්ලන්ට චීස් දානවා නම් චීස් ටිකක් උඩට දාගන්න පුළුවන්. එහෙම චීස් දැන් මොනවත් මේක විතරක් නම් කන්නේ චීස් වගේ මම නම් දාගන්න ඉති වෙන මුකුත් නැති නිසා. හැබැයි ඔක්ලන් මන් දන්නේ ස්ට්‍රික් ඩයට් එකක ඉන්නවා නම් ඒක ඔක්ලන්ගේ ඩයිටිෂියන් ගෙන් අහලා තමයි කන්න ඕනේ. එහෙනම් මේ වගේ තවත් රැට කන්න පුළුවන් සැහැල්ලු කෑම ටිකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මං අනුමත